නාඩිය සඳුදා සහ සිකුරාදා රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන් පොහට්ටුවට යත වුණොත් මේ අත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. ලෝකේ කොයි රටේද තියන්නේ අයියයි මල්ලීගේ පාලනයක් කියලා මං තමුන්නාන්සලගෙන් අහනවා. අලුතෙන් තවත් පක්ෂයක් අපි සමග එකතු වුණා. ඒ අනුව මෙතන ඉන්නවා අපේ පරපුර වෙනුවෙන් පක්ෂනායකතුමා සිතම්බරම් කරුණානිධි මැතිතුමා. ඒත් එක්කම මෙතන ඉන්නවා ලංකා ජාතික ව්‍යාපාරයේ ශ්‍රී ලංකා තෙළිඳු කොංග්‍රස් පක්ෂය, ජාතික ජනතා පෙරමුණ, ජාතික කඳුරට පෙරමුණ, අපේ ජනතා පක්ෂය, කිලිනොච්චියේ නියෝජනය කරන පොදු පෙරමුණේ සම්බන්ධීකාරකවරයා අද මේ ස්ථානයේ අපි සමග එකට එකතු වෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා සමග එකට එකතු වෙලා මේ රට ඉදිරියට යන්න මේ රටේ ජනතාවගෙන් බහුතරයක් පෙළ එන බව මේ ප්‍රවණතාවයෙන්ම අපට පැහැදිලි වෙනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක්ද අද සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට එක් වුණා. මෙයයි නිකං අය නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු, පහුගිය ආණ්ඩුවේ ඇමතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා සභාපතිවරු, මන්ත්‍රීවරු, සංවිධායකවරු, මන්දන සොයිසෑමතුමාටයි මටයි කවෙන්න පුළුවන් නම් අනිත් අයට කවීම එච්චර අමාරුවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්න දැන් බෑ. මරණ සහතිකය ලිව්වත් මොකද්ද පදනම් ආයතනේ දෛත්‍ය අභාර ප්‍රාප්ත වෙලා තියෙන අවසන් කටයුතු දැනුම් දෙන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ පක්ෂ රකින්න බෑ. මේ පාක්ෂිකව ටිකරයක් ගන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය. කවදා හරි අපට ඔලු උස්සන්න පුළුවන් කාලෙක අපි ඔලු උස්සනවා. මන්ත්‍රීතුමා දැතුරු තුමා කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ට පක්ෂර එකතු වුණ හැම මන්ත්‍රීවරයෙක්ගේම පාක්ෂිකව අතර රකින්නේ නැද්ද? කොහොමද රැකෙන්නේ? පේනවනේ මේ ඇල්පිටියේ ප්‍රතිඵලේ. දැන් ඇල්පිටියේ මේගොල්ලෝ ගිවිසුම් ගෙවුවට පස්සේ එහෙනම් ශ්‍රී ලංකාකාරයෝ ඡන්ද දෙන්න ඕන පොහොට්ටුවටනේ. අපේක්ෂකයෝ මැරිලා, අපේක්ෂකයෝ එක්ස්පයර් වෙලා, අවුරුදු එකමාරක් ගිහිල්ලා එහෙත් දුන්නා 112 මාර. එතකොට මේ 112 මාර ඔයාලා හිතනවද පොහොට්ටුවට දෙයි කියලා, JVP ට දෙයි කියලා? මේක දෙන්න පුළුවන් එකම තැන, හොඳම තැන තමයි සජිත් ප්‍රේමදාස මහතුමා.